ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනීෙන් ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. සුභ අලුත් අවුරුද්දක් වේවා සචිනි. ඉතින් කොහොමද සචිනි අලුත් අවුරුද්ද? අලුත් අවුරුද්ද සුභයි. ඒකනේ අපි දැන් දෙරණ චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් එකෙන් අලුත් අවුරුද්දට අපි හැමදාම එනවා. අපි කට්ටියම එනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ආදරය කරන සියලු දෙනා එනවා අපිත් එක්ක. අපේ මනෝජ් පීරිස් නේද? අපි මනෝජ් අයියා නේ. ඉතින් ටිකක් කාලයක් වැජඹේවා කියලා ප්‍රාර්ථනා කරන මාධව අපි මේ පැත්තින් නම් අඳුරගමු. මුලින්ම අපි අලුත් අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක් කරොත් නැතුවම බැරි කෙනාවක් අපි අදත් කියලා තියෙනවා. රෙසිපි අපිට දුන්න නේද? හැම අවුරුද්දෙම ඉන්නවා. ඉන්නවා. ප්‍රමාදරෙන් පිළිගන්නවා ශනුද්‍රි පෙසත්. ඒ වගේම ගෙදරට සෞභාග්‍ය කැන්දන ඒ වාලම්පූරියක් හිමි ආදරණීය ඒ තරුණිය අද වාලම්පූරි ගලවලා කවුද? මහේෂී මදුසංකා. ඒ වගේම නව දිවියට පා තබලා අලුත් වයිෆ් එක්ක ඒ අලුත් අවුරුද්ද සමරණය සොයා යන ඒ අසිරිමත් තරුණයාගේ නම් මොකද්ද? කවිංග පෙරේරා. අහිංසක ලෙස කොණ්ඩේ බඳිමින් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට කරගෙන යමින් තම මෞතුමිය සමග හැමතැනම යන ඒ තරුණිය කවුද? තාරුකා වන්නියාරච්චි. ජීකට අවුරුද්ද දවසක එන්න දන්නේ නැතුව රක්්‍යාදු කාර්යයක් වගේ එතනට ඇවිල්ලා මේව ඇවිල්ලා ගේ හොදට ඇවිල්ලා වගේ ඒ කියන්නේ අවුරුද්දට ගෙවල්වල මකුළු දැල් කඩන්න වගේ ඇවිල්ලා ඉන්නේ තරුණයා කවුද? කෙෂාන් ශෂින්ද. මේ පැත්තේ තිස්ස මහරාමේ මීකිරි සමග එමින් එතකොට පෝය වැඩසටහන් වල පෝය නාට්‍ය වල ඉඳිමින් දරන දැන් අර ඒ කාලයේ තිබ්බ ප්‍රේම සම්බන්ධතා ඔක්කොම කළ ෆ්‍රීලාන්සර්ලා ඉන්න මේ තරුණිය කවුද? හන්සිනි විමල්සිරි. අයිතිකයා වගේ ඉඳලා සීතල නේද? සීතල උපාසකයා වගේ ඉඳලා මිනිසකගේ මොකද කියන්නේ බඳිමුද කියලා අහපු මේ තරුණිය කවුද? පූර්ණ සතින්ක. අයිතික ලෙස ඉදිමින් මේ ආදරණීය තරුණිය කවුද? මනිෂා චන්සලා. උන ඉන්නම් දෙරේට කාපු අපේ ආදරණීය කොල්ලා මේ කවුද? උදේ සිඳුල. ඒ වගේම තමයි අපිත් එක්ක හැමදාම ඉන්න අපේ ආදරණීය සංගීත කණ්ඩායම විශාරද මනෝජ් පිරිස් මහතා ප්‍රමුඛ වාදක මණ්ඩලය ආදරෙන් පිළිගනිමු. අපේ මේ මහේෂි වාලම්පූරි මහේෂිත් එක පොඩක් කතා මහේෂි මොකද වෙන්නේ මේ දවස්වල අලුත් අවුරුද්ද කොහොමද? ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් වෙනදා වගේම රුගත කිරීම වල සම්බන්ධ නැහැ. දැන් හෙට අලුත් අවුරුද්දේ වා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවාද කරන්න ගෙදරට වෙලා ඉන්නේ? මෙතන යන්න හම්බෙන්නේ නැහැ වගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා ගියොත් හොඳට බලාපොරොත්තු වෙන ජීවිතේ වෙනදා විදිහටම තමයි. ඉතින් අලුත්ෙන් වැඩ කටයුතු හොඳින් කරගෙන ඉන්න. හොඳින් කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු නේද? දැන් මේ එතකොට නැකත් වලට ඒ ඔක්කොම ඒ දේවල් කරන නොනගතේ ඉන්නවද නොකා? මම නොනගතේ නොකා ඉන්නවද නැද්ද? නොනගතේ දන්නේ. නොනගතේ කියන්නේ මොකද්ද කියලා මාදව කියලා දෙන්න. නොනගතේ දන්නවද? නොනගතේ දන්නවා. කියන්නේ මොකද කරන්නේ නොනගතේ? ඊට පස්සේ මේ ඒ වෙලාවට පන්සල් යනවා ඒ දේවල් ඔක්කොම කරනවා. ඔව් අනිවාර්යයෙන්. මොන පන්සලද දැන් අපි දෙන්න බලන්න දෙන්න. අනේ. නියමයි නියමයි අපි සින්දුවක් අපේ ගෙවල් ළඟ මේ සචිනි ඔය අපි මේ උදේෂයේ සින්දුවක් මුලින්ම අහමුනේ. හා උදේෂ්ගේයි මහේෂිගේයි. අන්න මේ තමයි මහේෂි සමග උදේෂ් ඉන්දුල.
කටිරන් පුංචි ඉනට සේල අරන් එයිද කොබෙයියෝ පිපිලා දොරකඩ අර බලපල්ලා ඒ තරුණේ ආදරණීය මෙන්න උදේ මොකද වෙන්නේ ඉතින් අලුත් අවුරුද්දේ මොකද්ද බලාපොරොත්තු අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා ඉතින් අපිට වගේම අවුරුද්දේ ඉතින් අපිට නම් වැඩ ගොඩක් තියෙනවා ඉතින් සංගීත කණ්ඩායමේ වැඩත් එක්ක කාර්යබහුලලා ඉන්නවා ඉතින් අලුත් බලාපොරොත්තු ඉටුවේ කියලාත් බලාපොරොත්තුකින් ඉන්නවා වඳිනවද මේ අවුරුද්ද නැහැ අයියේ මේ අවුරුද්දේ ලබන අවුරුද්ද වඳිනවා ෂා නියමයි නේද ඒක තමයි බලාපොරොත්තු එකට ගිහිල්ලා කාවද ආ ඉන්නවා කාවද ගැල්ල හම්බෙන්නේ කෙනා ගැල්ල මේ බලමු ගැල්ල මේ මේමයි අපි අලුත් අවුරුද්දේ බොරු කියන්න හොඳ නැහැ නේ අලුත් අවුරුද්දේ ගෑනු ළමෙක් ඉන්නවද නැද්ද කියලා ප්‍රේක්ෂකයන්ට අපි කියමු ගැල්ල මේක ඉන්නවා අන්න කොල්ලෝ ඔයත් කියන්න අන්න කොල්ලෝ ඔයත් කියන්න ගෑනු ළමෙක් නැහැ නේද ගැල්ල ගෑනු ළමෙක් නැහැ නේද ගැල්ල ගෑනු ළමෙක් හරි ආ සචිනි තමයි ඉතින් ජීවිතේ අම්මේ බ්‍රේක් එකට යන්න ගෑනු ළමයින්ටයි ඔක්කොම සචිනි තමයි දේශල රබම් පදියා කියාගෙන යනවා අනේ මම බලන් ඉන්න ඒක ඒක ඒකම හිත බලන්න කියන්නේ නේද අපිට. හා. හා. මොකද්ද ගහන්නේ? උඩ පළ ගත්තත් වට්ටක්කා වට්ටක්කා වට්ටක්කා. ඒක දන්නේ කෙනෙක්. හා තාන්තින් තිලකනදින් ගහන්නද? තාන්තින් තිනකනත් වාලම්පුරි මහේෂි වාලම්පුරි මහේෂි. එහෙම ගාමුද? හා? හා? අපි 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 අපේ ප්‍රේක්ෂකයන්ට කිව්ව ඇයි සචින් මේ මේ මහේෂිට වාලම්පූරි කියන්නේ කියලා. ඇයි මොකද වාලම්පූරියක් කියන්නේ? මහේෂි එනකොට ලස්සන වාලම්පූරියක් තිබ්බා. ආහ. ඒක නෑ. මං ඇහුවා කොහෙන්ද මේ හම්බුනේ කියලා. මහේෂි කියනවා. මාලේ පෙන්ඩන්ට්. ඔව් මාලේ පෙන්ඩන්ට් එක. ඊට පස්සේ මහේෂි කියනවා මේක හම්බෙච්ච දවසේ නම් මට හොඳයිලු. ඇත්තනේ ඉතින් නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ගියා නේද? මේ හරි. අපි යමු බ්‍රේක් එකකට. අපි යමු බ්‍රේක් එකකට. අපි යමු බ්‍රේක් එකකට. සජිනි සජිනි වාලම්පූරි මහේෂි. බ්‍රේකින් පස්සේ මාදව අපි මේ ශනුද්‍රිට ලස්සන මලක් දෙනවා ශනුද්‍රි මේක ඔයාගේ කොණ්ඩේ කොතනද මෙයා ඕක වාර තුෂාරි කළු බෝවිල අක්ක දින්දම කිව්වා ශනුද්‍රි වා ඔයා නිකන් කැලෑ නේද කැලෑ ශනු වගේ මේක පොඩ හරියට මල හදාගන්න පොඩ හරියට ගහන්න එක පොඩ අවුල් වගේ එක කවන්නේ අයියා ගහගන්න ඉතින් ශනුද්‍රි කියන්නකෝ මේ ඊයේ පෙරේද ඔයාට සම්මානයක් හම්බුණා මොකක්ද ඊයේ පෙරේද කියන්නේ ඉතින් පොඩි මාසයකට කලින් හම්බුනේ නේද ඔව් ඒක තමයි සම්මානයක් හම්බුණා people's award එක ජනතා සම්මානය කවුද දුන්නේ ජනතාව තමයි මේ ඥානියමයි නේ ඔයදි මට විශ් කරේ නැහැ කමන්නේ ඉතින් අපි විශ් කරමු අපේ ආ විශ් කරමු නැගටි මනෝජය විශ් කරන්නකෝ ඔයා ජනතාව අතර ඉන්න ඒ කෙනේ කියලා අපි මේ දවස් ඉඳන්ම දන්නවා අර පස්සේ වෙලා ඉඳලා සම්මානයක් ලැබෙන වෙලාවෙ හරිද පොඩ ඉන්න මේ ළමයාගේ මල පොඩ හදන්න දෙ පැතෙන්ද ගහන්න මෙන් ගන්න ඔයා කැවුමත් පෙන්න ආ රයිට් ඔය දිලා ඉතින් thank you ඉතින් ඔය ඒක තමයි මගේ පළවෙනි සම්මානය මට ලැබුණා පෙන් ආට් එක නිලියක් හැටියට ආ හරිද එන්න ආතල් ප්‍රයෝජන ගන්න හරිද එන්න එන්න නේන්න අපි ඔය ලැජ්ජිත නේද එන්න මොනද අපි දෙන්න ඕනේ අවස්ථාව ප්‍රයෝජන ගන්න ජනතා සම්මානය අම්මුණලු ජනතා සම්මානය ඕ ඉතින් ඕවගෙන් තමයි කොල්ලා ජීවත් වෙලා ඉන්නේ ඉතින් කියන්න සල් කියන්න ඔව් ඉතින් මට හම්බෙන පළවෙනි සම්මානය ඕ ඕ ගොඩක් ස්තුතියි හැමෝටම ඒ සම්මානේ සතුටත් එක්කම අපි අන්ද ඇක්ට් එකකට බලන්න බලමුද සචින් අපේ ලිටල් ස්ටාර් අපේ පුංචි කට්ටියගේ දැන් පුංචි නෑ ඒ කාලේ පුංචි ඒගොල්ලන්ගේ ලස්සන ඉදිරිපත් කිරීම බලමු
තාරුක ඔයා මොකද හිතන්නේ ඒ වගේ කාලේ ඒ ආදරය සම්බන්ධව මොකද හිතන්නේ අලුත් අවුරුද්ද කියන්නකෝ මම දන්නවා ඔයා මුළු ඒ කොහෙද ගිවල් කොහෙද කිව්වේ මාකොළ නේද මම දන්නවා කැලණිය දිස්ත්‍රික්කෙම එහෙම ෆුල් ලව් කරපු කෙල්ලෙක් තමයි ආදරේ ඒ අන්තිමටම කෝඩුකාර ඉතින් ඒ වයිසිදී ආදරේ තියෙන්න ඕනේ. ඉතින් ආදරේ කියන දේ මම හිතන්නේ මැරෙනකම්ම තියෙන්න ඕනේ මිනිස්සුත් එක්ක. ඒ කාලෙත් තියෙන්න ඕනේ නේද? ඔව් ඉපදුන දවසේ නම්. ඔයාගේ කෝඩු ආදරේ කවුද? එතකොට ඒක මොකක්ද ඒ මතකද ඒම? ඒක ඉතින් වෙන කෙනෙක් ගැන හොණන් කියනවා. ඔයා හුින්ද කියන්න බෑ. එහෙමද? ඔව්. ආ මං අහන්න. ආ මාදෝ අහන්න. ආ මාදෝ. ආ කියන්න වහලා. ලයි මාදෝ. මම යන්නම් පස්සේ ආවෙන දවසක කියන්න. නෑ දැන් ඔයා කියන්න. මෙයා ඉන්න තැන කියන්න බෑ නේද? ආයෙන මම යන්නම්. ආ මාදෝ ආගෙන. බයි. පොඩක් අර මං ගිහලා දැන්. බයි. අපි බ්‍රේක් එකට එනවද? බ්‍රේක් එකට යන්න. ඔමෙ. මාදව මේ බාණ්ඩක අපි මේ කැවුම් නැන්දලානේ අම්මේ ඉතින් කොහොමද සපසනීප හොඳින් ඉන්නවා කොහ මොකද්ද නම චන්දා පනාගොඩ නැන්දගේ මම රූපවති කොහෙද ගෙවල් කුමාරිගවත්තේ ආනේ කුමාරිගවත්තේ කැවුම් ටික ආ කුමාරිගවත්තේ හොරෙන් කුමාරිගවත්තේ කියන්නේ සතියේ අම්මල නම මාලනී ආනේ මේ පැත්තෙන් ප්‍රියදර්ශනී අම්මා ප්‍රියදර්ශනී ශාකනේ එයාමයි ආට දෙන්න නියම කැවුමක් නියම දන්න නේ ආ මේ එකක් අරගෙන කාලා බලන්න ආ ආ ගිල්ලන මේසල මනිෂත් එක්කව කතා කරේ නැහැ කියලා මනිෂ දුකින් ඉන්නේ මනිෂා කියලා කියන්නේ මම ගෙදර බත් වගේ නේද දැන් මයික් එක පොඩක් දෙන්න උදේ ආ දින කොහොමද මනිෂා මොකද වෙන්නේ ඉතින් අලුත් අවුරුද්දේ අලුත් අවුරුද්ද හොඳින් ඉන්නවා ඉතින් වෙනදා අලුත් වැඩ මොනවාද අලුත් වැඩ එන්න තියෙනවා කිහිපයක් ඉතින් සින්දු එකත් එක්ක මේ දවස්වල ඉන්නවා දැන් ඔයා අලුත් අවුරුදු චාරිත්‍ර කරනවද ගෙදර ඉඳද්දි? ඔව් ඉතින් මොනවද කරන්නේ? ඒ තියෙන චාරිත්‍ර ටික ඔක්කොම මොනවද ඒ තියෙන චාරිත්‍ර එකක් දෙයක් කියන්න නේද? ඔව්. ඒ කියන්නේ දැන් මූලිකම දේ තමයි ආහාර අනුභවය කරනවා හරියට. ඒක ඉතින් නැගතක් ඕනේ නෑ බං. කොයි වෙලෙත් කරරොත්. ඒවයි දෙයනේ කියලා අඩපාඩුවක් නැතුව. ඒ කියන්නේ කරන්න තියෙන ටික හරියට ගන්නවා. ලිපගිනි මොලවනවද? ඔව් ඒකත් කරනවා. ඔයා කරන්නේ. හැබැයි ඉතින් මම කරන්නේ අම්මි කරන්නේ. ඔයා සපෝට් එක දෙනවා. ඔව් මං සපෝට් එක. මොනවද දෙන සපෝට් දරපල්ලා දෙනවා එහෙමද? නෑ දරපල්ලා ගේන්නේ. පල්ලලු ගේන්නේ. ඔයා මොකද කරන්නේ බූබි තෙල් දානවා එමට එහෙමද? නෑ මං තමයි ගිනි කූර ගහන්නේ. අනේ ඔයා කොහොමද ගිනි කූර ගහන්නේ? හරි දැක්සයි කියලා මම දන්නවා. ගිනි දියන්නේ මෙයානේ බලන්නේ. ඔව් මෙයානේ ගිනි දියන්නේ. ගිනි දියන්නේ. මොකද කරන්නේ මාදෝ අපිද? අපි මනීෂාගේ පූර්ණගේ සින්දුවක් අහමු. හා අනු ළඟට වෙලා මේ දැන් වෙන වෙන දැන් මහේෂිත් එක සින්දු කියනකොට උදේෂ් මෙතන මෙයානේ අරය නික අපි කියයි වගේ やっ එක මෙතනද වෙලා ඉන්නේ හා කියන්නේ කියන්නේ මල්ලි කියන්නේ හා ඔ
මනාව පිඹහන් කොහෝ කොහෝ මේ කෙසාන්නික විජය කුමාරතුංග වගේ ඕම ඉන්නේ පොඩ්ඩ ඇඟ රිලැක්ස් කරලා ඉඳපන් අවුරුදු දවසේ විජය කුමාරතුංග මහත්තයා හැම වෙලේ නෑ නේද මේ එන්නවා මෙතන ටෙන්ට් එකේ තියෙනවා ජයවා කොහමද හොඳින් ඉන්නවා මේ කොකොට ඇතිනවා කාවින්ග කෙසාන් කෙලින්ම නිකන් හැන්ඩල් එක ගිලලා වගේ කෙලින් බාර පොඩ්ඩ රිලැක්ස් කරලා ඉන්න අවුරුදු දවසේ රත්නපුර පැත්තේ අවුරුදු කොහොමද කියලා මං ඇහුවා. උඹ ඇල්පිටි උනා මට මොකද? මම රත්නපුරේ අවුරුදු කොහොමද? එතන ඉතින් හොඳයි තික රත්නපුරේට. ඇත්ත බෙග් මාස්ටර් කියයි අය රත්නපුරේදී කූඩු තනන්නට කියලා. කොළඹ ඉඳන් ඒ වගේ තමයි. ආ රයිට්. කියන්න. ඉතින් අලුතෙන් කරා අපි තෙරණ TV එපිසෝඩ් විකාශය වෙන ඔබත් මමත් අයත් කතාවේ තේමා ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණා. මං හිතේ ඒක දයාරත් වෙනන තුංග මහත් වෙන ඔබත් මමත් අයත් ඉදෙන එක ගායනා. ඔයාද කියන්නේ? ඈ? කියන්නේ කත්තෙල් නාට්‍යයේ තේමා ගීතේ මම කිව්වා. ආ ඒක ඔබත් මමත් අයත් අරවන්නේ රස්සන කතාවක්. ආ ඒකේ මේන් කැරක්ටර් කෙනා මොකද්ද? ඈ? මේන් කැරක්ටර් ඉන්නේ ගල් නම. මේන් කැරක්ටර් එකේ ඉන්නේ පිළරි ඉන්නේ. නැද්ද? එහෙනම් ඉතින් හරි හරි ඉතින් දෙරණත් එක්ක හැමදාම වගේ සතුටින් අවුරුදු සමරනවා මුළු ලංකාවටම අවුරුදු සරු වෙන්න කියලා පේශල ඔබටත් අපේ සසිනී මාධවතුළු අපේ හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා යන්න දෙන්නේ නැහනේ යන්න දෙන්නේ අවස්ථාව ලැබිච්චා කියන්නේ නැද්ද දැන් බැඳලාද නැත්තම් මේ අවුරුද්දේ බඳිනවද තාම නැහැ කාවින්ගයි ආය කතා කරන්න හම්බෙන්නේ නැහැ කියලා දන්නවා තව කල් තව කල් තියෙනවා තාම බැඳලා නැහැ දෙවෙනි පාරටද පළවෙනි පාරට එක පාරක්වත් නැහැ තාම කුළුඳුල් ඒ කියන්නේ මෙයා තාම කෝඩු මගුල් වල හදිනෙන්න අපි දෙන්න කිලම් මේක මේ රබානේ රබානේ යන්නේ නැද්ද නෑ රබානේනේ අපි ෂනුන් වලට එන්න ෂනුදි මේ පර්මන රෙසිපි එකද කියන්නේ නෑ ෂනුද්‍රිට බඩේ අමාරුක් නේකයි කොණ්ඩ කැවුම්ම කන්නේ ෂනු මේ බාරයක් ඔප්පු කරනවා ඔව් අනිත් එක අපි දෙන්න ගිහිල්ලා බලලෙමු අර කොකිස් වල අච්චුව හොඳට ඇවිල්ලා තියෙනවා වාගාව ඔගලගේ ගෙදර කොකිස් අච්චුවක් තියෙනවද කුමාරියන් ටිකව තියෙනවා මොකද කොකිස් අච්චුව ඔව් අෂා ඔයාලගේ නෑ නෑ යම් මම සචින්ට දෙල් කඳ පොලෙන් කොකිස් සච්චුවක් අරන් දීලා ඉක්මනට එන්න අපි කොකිස් කැස්සොන්ට බලලෙමු මේ මේ අවුරුදු දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් පාදව බ්‍රේක් එක පස්සේ මේ අර ඉස්සර ගෙවල් වල ඔහම ඉන්නවනේ මේ මෙහෙම මෙහෙම එනකන් අර මෙහෙම ඉන්නේ ගෑනු කොල්ලා එනකන් බලආයන සචිනිලා එහෙම ගෑනු කොල්ලා එනකල්ලු නෑ නෑ ලියුම් මහත්තයා ලියුම් මහත්තයා නේද
ඒ අර ප්‍රොපෝසල් එහෙම මෙවුවා වෙලා එනවාද කියලා නේ අපි නේද ගියේ ඉස්සර කොහොමද මේව තමයි ඉන්නේ නේ කෙෂාන් සීන් එකේ ඉන්නේ මොකද කෙෂාන්ට පුදුම ආදරයක් තියෙනවා කෙෂාන් මට ඒගොල්ලන්ගේ ගෙදර කට්ටිය කිව්වේ ඒ දවස්වල ඔව් දැන් මේගොල්ලන්ගේ ගෙවල් වලට පොඩක් ඇහින් ගාමන්ට් එකක් තියනවලු මේව ගේ ඉස්සරහට එලා ඉඳන් එහෙම කරවලු කෙල්ලෝ යනවලු එහෙම කරනවා නෝමයි දැන් අපි මෙහෙම කරමු අපි අහමු දැන් මනෝජ් සමන් අයියගෙන් අහමු සමන් අය ටක් ගාලා අහමු ටක් ගාලා අහමු අවුරුදු චාරිත්‍රේ නිකන් අහමු අවුරුදු චාරිත්‍රේ ඝනදෙනු කරන වෙලාවට දැන් මුලත් අතක් දීලා ඔයා වයිෆ්ට වඳිනවද වයිෆ් වාට වඳිනවද ආ ඔයා වයිෆ්ට වඳිනවා බලන්න මේම පිරිමිත් එක්කනේ අපි කොහොමද මේ ආදරේ ගෞරවේ ආ ආදරේ ගෞරවේ ඒකේ තියෙන්නේ පොඩි ඇක්ටයක් බලමු ඔව් ඇක්ටයක් බලමු හරි දැන් මෙහෙමයි දැන් සිංගිත්තිගේ වයිෆ් තමයි සනුද්‍රි. හරි. ආ එදත් වාද. එහෙනම් බූරා ඔයාගේ වයිෆ්. ඕ. මහේෂිගේ හස්බන්ඩ් තමයි සිංගිත්ති. සිංගිත්ති. නේ. නේ. කවන්න. බොල්ල. සිංගිත්ති. දැන් මේ දෙන්න මේ මේගොල්ලෝ මෙහෙමයි. මේගොල්ලෝ ගමේ එක ගමේ කට්ටිය. හරි. එක මේ මායිමට ගහ ගන්නවා. හා. වැට මායිමට දෙගොල්ල බැන ගන්නවා. මෙන්න වැට ගිය සතියේ මේ පැත්ත තිබුණේ දැන් මේ පැත්තට ආවිද? ඔව්. දැන් බැනගන්නේ ගෑණි පිරියයි මිනියයි නෙමෙයි. මිනියයි ගෑණි. තමයි බැනගන්නේ. හා. හරි. අපි අලුත් අවුරුද්ද සමාදාන කරමු. අපි දෙන්න තමයි ඒ ගමේ ඉන්න හොඳ අර මිනිස්සු ඉන්නේ. ඔව්. හොඳ මිනිස්සු ඉන්නේ අපි. අපිට පවුලවල් නැද්ද? නැහැ. බැඳලා නැහැ. හොඳ වැඩි අපි එක. අපිට බැඳලා නැහැ. මොකට රණ්ඩු කරන්නේ කියලා අහනවා මෙච්චරලා කියලා. වැටට. 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 දැන් එන්න සනුද්‍රි එන්න. ඒ සිගිතියා. අපි අලුත් අවුරුද්දේ අපේ නාට්‍ය තමයි සචිනි. වැටට මායින් වූ අලුත් අවුරුද්ද. කැමරා ස්ටාර්ට්. ඇක්ෂන්. අයියෝ අනික එක එක ලුක්ස් දෙන්න මට. ලුක්ස්. යේ. පොෂ් බැරිලා. ආ. අර වැඩක් නේක. මට බලන්න බෑ නේද? කොහොමද බලන්නේ? මගේ ඉඩ බොන්න. ඔයා කිතුනරෝ බලන්නේ වැටෙන් මේ පැත්තරේ. මට බලන්න බෑ. මට ඕන පැත්ත බලන්න. මගේ අපේ කිතුනරෝට මේ පැත්ත බලන්න බෑ. එහෙම ඔයා කොහොමද ඒක කියන්නේ? වැටක් ගහලා තියන්නේ ඒකටනේ. වැට ගැව්වා කියලා. කො පේනවද? මිනිවිද පේනවද? මේ තාම්පයක් කියලා වැටක් ගැව්වා. එහෙම බෑ. ඔයාට එහෙම කරන්න ඔයා ගිහලා ඔයා ගේ ඇතුළේ ඉන්න ගෑනු කෙනා දිහා බලන්න. චන්චලා. චන්චලා. මේ ඔයාගේ මානසිකය ගැන අපේ ගෙදර දිහා බලන්න එපා. මේ ආල ගැන තාප්පයක් ගහන්න කිව්ව මලහත් කියලා ඔයක වැටෙන් බේරන විදිහ වෙන අනිත් පැත්ත බේරන. මේ උඩක් කිදියා තමුස බලද්ද බලන්නේ. ආ! බලන්න ඉන්න මම මේ කොට කල්ත බලලා ඉන්නේ. මේ තාලින් ඉන්නකෝ. ආ! අප්පාව. හලෝ. මොකද කියන්නේ? ආ! මම දිහා බලනවා දාලා. අනේ! මොකද? අනේ මෙයා බැලුවේ නෑ මේ නැටිච්චි තමයි බලන්නේ මගේ මනස. හොඳට බලපන් සිගිතිය හොඳට බලපන්. ඉඩ ඉඩ ඉඩ. ඉන්නකොනේ ඔත් මොක් මලවන්න එපා බයින්ඩ. දැක්කම බයින් හිතෙන්නේ. මේක මාරයක් වත් අල්පෝසු මම මොකද ඉඩ 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 ඒක ඇස්ස අල්පෝසු මම ඔයගේ වයිෆ් කියලා බැලුවේ නෑ මට තාප්පයක් ගහන්න නැත්නම් වැඩ දීලා ඉතින් තා කරන්න ඔයා කතා කරන්නේ නෑ තව මෙනකොට ඩාලින් ඔය තාප්පේ අන්න අරු මෙහෙම ඉල්ලනවා අඩු තාප්පේ ආ මොකද ඔව් මේ මයි ගහන්න බා මේව අම්මෝ අපිට තාප්පයක් ගහලා දෙන්න ගහන්න බා ගහන්න බා ගහන්න එපා මේ මයි මේ සිංහල අලුත් අවුරුද්දේ මාදෝ එපා දැක්කනේ අපිට ඔප්පෙනවා වාසම් එකට අයියේ කෑවනම් බිව්වනම් ඔගොල්ලෝ හොඳින් ඉන්න ඕනේ මේකේ හරිද ඔගොල්ලෝ හොඳින් ඉන්න ඕනේ අනිත් මේකයි වැඩේ ඔය ඔයත් ඇවිල්ලා අක්කේ ඔයත් මේමයි ඔයත් මේ ගමේ ඉන්න හොඳ තරුණියක් තමයි ඔව් ඒකේ වැටෙන් මෙහා බලන්න බෑ නෑ ඔයා නිකන් ඕන්න නැති ඔයා ඕන්න නැති ටොක්ස් දෙන්න ඔයා මොකද මට නිකන් ලුක්ස් දෙන්නේ ඒ වගේ ටොක්ස් දෙන්න එපා මොකද මෙයත් ඇවිල්ලා හොඳ වැඩගත් අපි මෙහෙමයි අලුත් අවුරුද්දේ දෙගොල්ල අතට අත දීලා ඒක වල හරියට යාළුවෝ ආ රයිට් මම දෙනවා අලුත් අවුරුද්දේ මේ ඔක්කොමන්ටම මම ගානේ තල වැස්සා හරි අලුත් අවුරුද්දේ ඉතින් ගැම්පියර් ස්ටාර්ස් මේ විදිහට අපි ෆන් එක යන වෙලාවේ අපි තාරුකාගේ dance එක බලමු මේ තමයි තාරුකා වන්නි ආරච්චි
ලස්සරයි තාරුකාගේ ඇක්ට් එක ලස්සරයි යා ලස්සනයි කොහොමද මේ මම වැඩියෙන්ම කැමති හැබැයි වැඩේ තියෙන්නේ මැදින් ඇවිල්ලා අපි දීපු එක කොහොමද තමම ගියා ගන්න ආ මේ මෙන් හරි අර ක්‍රෙඩිට් දා ගන්නවා ඉතින් එහෙම තමයි අපි අපේ ෆෝන් වලට සල්ලි දාන්නේ නැතුව අනුන්ගේ ෆෝන් වලට සල්ලි පේෂල ක්‍රෙඩිට් නෙමෙයි මං කිව්වේ ආ ඔකේ පේෂල ඔකේ පේෂල සචිනි ඔයාව මට අනේ මන්දන්න මට සචිනිව අමතක වුණේ කොහොමද කියලා ඉන්නේ එක කිව්ව සන්න නෑ මට කැමති ඒවා අමතක කරපේකට ආ ඔයා පොඩ හිත රිදිලා වගේ ඒක කිව්වේ ඔව් පේෂලයි ඔය ඔක්කොම සචිනි වෙරළට මෙහෙම වෙරළට ගහගෙන ඉන්න රළ විතරයි සචිනි අහහ හරිද උතර මං කවුද ඔයා මහමූද මම වෙරළ එන්නම ඕනි බ්‍රේක් එකකට යන්න හරි එන්න ඕනි වාලම්පුරිය එහා පැත්තේ හා වාලම්පුරිය හරි ඉන්නේ අපේ අපේ අපෙන් පාවි පාවි ඒව මෙව මේ වෙලා එන ඒව තමයි අරවා අනිවාර්ය මේ නිකයි යන්න නැතුව මෙන්න මෙයාවත් එක්කගෙන යන්න මෙයාවත් එක්කගෙන යන්න මේන මේන මේ මේන යම් යන්න මාද මේ මේ මනිෂා අපි අපි අලුත් අවුරුද්දේ අපි බ්‍රේක් එකකට යනවා අපි ගිහිල්ලා ඉක්මනට එන්නම් මේ අලුත් අවුරුදු දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් හරි බබා සුබලුත් අවුරුද්දක් වේවා ඔක්කොවන්ටම එසේම වේවා කියන්න අයියෙන් කියන්න එසේම වේවා කියලා හරි ගිල්ලෙන්න බයි දැන් බලන්න මාදව දැන් ලිටල් ස්ටාර් හරහා දැන් අපි අපි ඒ දැන් මේ අවුරුදු 10ක ඉඳන් ගినాපු ළමයි නෙලිම්මා මාදව නේද මේ ඉන්ස්ටන්ට් මේ සමහර අය හිතනවා
හෙට අනිද්දාට ළමයි හදන්න පුළුවන් කියලා පොඩි පොඩි තරඟ තියලා. කවුද ඒ? මං කියන්නේ සාමාන්‍ය හිතනවනේ එහෙම. ඔව්. තරඟ තියලා නිකන් දැන් ළමෙක් බිහි කරන්න උනත් මාස 9ක් යනවනේ. අම්මපා. දැන් අපිට අවුරුදු 10ක් ගියා මේ වගේ පරපුරක් බිහි කරන්න. සමහර අය හිතනවා මේ අද තරඟයක් තිබ්බම හෙට ළමයි ගොඩාක් හැදෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ මල්ලි. එහෙම වෙන්නේ නැහැ. නැහැ. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ. ඇත්ත ඇත්ත. නැද්ද? මහේෂිත් එක්ක කතා කරන්න ගියා. මහේෂිකින් අපි අහමු. Little stars lagena. Little stars lagena. අපි දැක්ක ලස්සන බලාගෙන ඉන්න. ඔව් මහේෂි කියලා කියන්නේ හරියට බින්දානේ යන්නේ අම්මේ. කියන බාලම්පුරි කියන. මොකක්? ඇත්තටම කියනවා නම් ටීවී දෙරණ මං හිතන්නේ Little Star කියන්නේ අපේ සචිනිත් මාදවත් තමයි ඉස්සෙල්ලා ඔයා කියන්නේ. මේ සචිනිත් මාදවත් මං හිතන්නේ ඒ දෙන්නත් ලොකු වුණා. ලොකු වුණා. සචිනි ලොකු වුණේ Little Star වලින්. ඔව්. මාදවේ කියන ගැතනම මාද සචිනි ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන මං හිතන්නේ. අද ලංකාවේ අපේ පුංචි ළමයි පුංචි හපන්න ඉන්න නම් ඔක්කොම Little Star එකෙන් බිහි වුණ අය. ඇත්තටම මම මෙතන dance කරද්දී පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් ටීවී දෙරණෙන් මං හිතන්නේ ගොඩක් ලොකු දෙයක් කරලා තියෙනවා අපේ ලංකාවට. ඉතින් සතුටයි. දැන් ඉදිරියට තාත්ත කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ආදරණීය කාවිල මාමේ. ඔබ මොකද හිතන්නේ Little Star සහ ඒ දේවල් ගැන මොකද හිතන්නේ අද? මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මේ දෙරණට මේ වගේ වැඩසටහනක් මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට දෙරණ පටන් ගත්තේ. මොකද එතකොට මමත් දෙරණේ පවුලේ සමාජිකයෙක්. මොකද ඩිවෝස්ද? නෑ. ඩිවෝස් නෑ. මොකද මම හැමදාම කියන වගේ ස්පෙෂල් අයියලා අපි හැමදාම කතා වෙනවා වගේ අපෙන් පස්සේ පරපුරක් මේක බාර ගන්න ඕනේ. ඉතින් එදාට තමයි අපිට ආතල් එකේ ඉස්සරහට වෙලා වාඩි වෙලා අනේ මේ අපිත් එක්ක හිටපු ඒ උන්නේ කියලා ඉවර වෙලා මේක බලන්න පුළුවන්. ඉතින් ස්තුතියි වැඩකටු ඉස්සරහට කරගෙන යන්න ඕනම පොඩියුන් වෙනුවෙන් අපි ඉන්න අත දෙන්න විශේෂයෙන් මාදව ගැන කියන්න ඕනේ. මොකද පොඩි එකෙක් වගේ ඉඳලා ලොකු තැනකට ඇවිල්ලා පොඩි මෙම්මාවෙන් ඔක්කොම බැටරි ගහලා අර උගන්න පුටි ගෑ. හැබැයි අපි මේ මාදව අපි මේ ඔක්කොම කතා කරනවා අපි දෙරණ සීන් එකෙන් ආපු සීන් අනේ පොඩා පොඩා එක්ස්කියුස් මී. එයා මාදවය කියන ගැන කියන්න කිව්වේ කියන්නේ. මේ මොකද මාදවයි සචිනී ගැන කියන්න ඕනේ. ඉතින් පුංචි කාලේ දැක්කා වගේම තාමේ පුරු කුටි දෙරණ ෂොට් එක කරන් දෙන්නේ. ඉතින් මාදව හින්දා සචිනීට වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. අපි ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා. ඔය දෙන්නටත් ඉස්සරහට මේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේම පේශල මාමේ සතුටුයි ගොඩක් ලස්සන වෙලා මම හිතන්නේ මේ වැඩසටහනට මේ වදනේ ලංකාවේ කවුරු හරි මේ චැම්පියන් ස්ටාර් එන්න කියලා කිව්වොත් දින වෙන් කරගෙන යනවා ඒ because of you කාවින් ගැති හේ bro who cut ළඟම යහ පැත්තට 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 අපි මෙහෙම කරමු අපි මෙහෙම කරමු මේ සියලු දේවල් එක්ක සීන් එකේම ආපු පොරක් ඉන්නවා ෆුල් ආතල් එකේ සීන් එකේ මජා කියන්නේ වජා වජා කියන්නේ සින්දුවක් කියන්නේ ඉස්සෙල්ලා කියන්නේ මේ රියැලිටි ලිටල් ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් ඔක්කොම තියා පොඩක් කියන්න අපේ ඩ්‍රීම් ස්ටාර් නේ මේ කොහොමද මේ දක්ෂතාව තියෙන කෙනෙක්ට ඒක එලියට දාන්න සහ ඒ වගේ ඉගෙන ගන්න අවස්ථාවක් දෙන එක උරක් හොඳ දෙයක්. ඉතින් මම හිතන්නේ අලුත් කැටගරිස් හදනවා ලංකාව ඇතුලේ බොම් පුංචි රටක් වුණත් අලුත් දේවල් හදන්න අලුත් කට්ටිය වෙන වෙන පාරවල්ස යන්න මේ කරන දේ ඉතාම හොඳයි. අබැයි මේ මදියත් අන්තිම ටික කියලා කෙසාන්ගේ සින්දුවක් ආවම මාදව දැන් දැන් ඩ්‍රීම් ස්ටාර්ස්ලා සිං කරන්න විතරක් නෙමෙයි රංගපාණ්ඩත් ඒ වගේම දක්ෂතාවයක් තියෙනවා කියලා නේද? ඔව් මේ දෙරණෙන්ම තමයි පෙන්වන්නේ කෙසාන් සීන් එකේ අම්මා යනවා මචන් මෙහෙමයි මෙන්ඩ උගියන්ඩ අපි නාටි දැන් මිනිස්සු මිනිසත් එහෙමනේ මිනිසත් එමය. ඔව් අනේ මිනිසා ලිටල් ස්ටාර් වලින් එන්නේ. දැන් මේ මිනිස්සු හිතන්නේ නාට්‍යයේ මේ වර පොඩි පොඩි ගැහලි වලට ඇඹරෙනකොට ඇත්තටම සීන් එකේ ඇඹරෙනවා කියලා. අපි එහෙම නෑනේ මචං මචං. නැද්ද? අපිට ඇඹරුණා මිස අපි සීන් එකේ නේවා. කාවින්ගල වගේ සීන් වලට කාවින්ග සීන් එකේ නේ. ඒ වෙනද දැන් මේ මොහොත ගෙනාවේ ආතල් බ්‍රදර්ස්. අපි ආරාධනා කරනවා ශනුද්‍රිට සහ කෙෂාන්ට සසීන්ට. අපි
දෙන්නගේ කාලෙ මෙවියරන් නොනව දෙකමට ගියා සොයල විත කරකිලා මාදව ඇතරම හරිම සතුරු දවසක් අද අලුත් අවුරුදු දවසේ පරණ අවුරුදු දවසේ දෙයියු දුන්නා වගේ පේසලගේ ජීවිතය හරිම සහකාරී හම්බුණා. අපි හොඳ ප්‍රසන්නතාවයක් ලබා දෙමු. එහෙම නෙමෙයි මම ඒ දුන්නේ ඇඩ් එකක් කාවින්ග අපේ 60 ප්ලස් ප්‍රෝග්‍රෑම් එකට. ඒ වගේ මේ වගේ දක්ෂතා තියෙන අය තමයි අපේ ලංකාවේ ඉන්න වැඩි හිටියෝ. ඉතින් ඒගොල්ලන්ව ගෙනල්ලා ඒගොල්ලන්ගේ නේද? ඒ ආශාවල් ඉෂ්ට කිරීම තමයි ගායනින් වාදනින් නර්තනින් හැම එකකින් 60 ප්ලස් පරමාර්ථය. කොහොමද මගේ කන්සෙප්ට් කොල්ලා? ඕන බෝට්ටුවක් එක පැත්තකට කරකවන්න. ස්පෙෂල්. ඔයා හැබැයි අද මේ රෙසිපි එකක් ඇහුවේ නෑ මෙයාගේ. චනුත්‍රිගෙන්. අහනවා. චනුත්‍රිගෙන් අහමු හැලප හදා ගන්න ආකාරය. කියන්න හැලප කොලෙන් හදන්නේ. ඇයි මොකද්ද? එතන මෙහෙම වෙන්නේ කොහමද? එහෙම අපි කොලේ දාලා කරන්නේ. කොලේ දාලාද කරන්නේ? අපි නම් කොලේ දාලා නෙමෙයි කරන්නේ, අතින් කරන්නේ. එහෙම නෑ, අපි එහෙම නෙමෙයි කරන්නේ. කොහොමද කරන්නේ? අර මේ හැලප කොල තියෙන්නේ. හැලප කොල. ඇයිද ඉස්සරහට? හැලප ගහේ තියෙන හැලප කොල. හැලප කොල කියලා. හැලපියා කියලා මිනිස්සු රාග ඉන්නවා. කැන්ද කොල. ඒ දෙක කැන්ද කොල. එහෙමයි, අර පොඩි කාලේ ඉඳන් ගෙදර හදනවනේ. අර කැන්ද කොල කිව්වම ළමයි දන්නේ නැහැනේ. අපේ අම්මලා පොඩි කාලේ හදනවට කියන්නේ. අම්මලා ඒ කියන්නේ ආසාවට ඇති හදන කැන්ද ගහ. ඒක ඇවිල්ලා බත් කරමු ගහක්. අර කැන්ද කොල. නැහැ, දැන් හදනකොට. නැහැ. කියන්න. එන්න කියන්න ඉතින්. මට බෑ. කියන්න. දැන් හැලප හදනකොට දැන් මම්මට කියන්නේ අපි පොඩි නිසා හැලප කොල කිව්වම ලේසින කැන්ද කොල කියනට වඩා ඕක එකක්. හරි. ඉතින් කොලේ විතරක් තිබිලා වැඩක් තියනද? මැද තියෙන්නේ මොනවද කියලා ගියා. මැද. කුඩක්කන්. මොනාද කරන්නේ මැදට? කුඩක්කන්. මැදට යකෝ. මේක කවුරුත් දන්නේ නැහැ. ඉතින් මම කුචලා දුන්නා තියෙන මැදට තිබ්බද හැලප කියලා හිතන්නේ. ඔව්, කුරක්කන් තමයි. හරි. ඉතින් කොහමද හදන්නේ? කොල් තියෙනවා ඒකේ. කොහෙද? පැණි. මෙඹ කටවාගෙන ඉඳලා කොල් සම්බෝලයක් හදාගත්තා. එහෙම තමයි මේ ටික මම ඇත්තටම දන්නේ නැහැ හරියටම හදන්න. ඔය දන්න විදිය නිකන් හිතන විදිය වගේ. ඒව තමයි ඉන්ග්‍රීඩියන්ට්. මේ විපින් පවුඩර් දාන ලිපින් පවුඩර්. විපින් ග්‍රීන්ඩ්. ඒ ඉතින් කියනවා. එච්චරයි. මරි මේ. වතුරෙන් අනලා වතුර දානවා. වතුරෙන් නෙමෙයි අනන්නේ. ඊට පස්සේ තම්බනවා. මේ ස්ටීම් කරන්න ඕනේ. වතුරෙන් අනලා කුරකංශ එක දාලා තලනවා. අනන්ජෝනි. ඊට පස්සේ අර අපි පොඩි කාලේ මෙහෙමයි. හරියටම හදන විදිය කියන්නේද?
අපි පොඩි කාලේ අත දරුවා කාලේ කක්කා තලන්නේ. එහෙම මෙහෙම තලලා තලලා. නේ මම මොකෙන් ආ හැල පාදන විදි. වසුරෙන් දාන කුලකන්ද කුලකන්ද ආලන්. තදිරි දන්නවද හැල පාදන්නේ? එයා වසුරෙන් දාන කුලකන්ද තලන්න. මෙහෙම තලලා තලලා තලලා. අපි සචිනිට සහ ශරුද්‍රිතෙන් ශරුද්‍රියවත් එන්න 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 බ්‍රේක් යන්න. හකලෙ මම සචිනිට සහ ශනුද්‍රිට හැලප කොලයි කොරක් කනුයි පැණි තලලා පෙන්නල අර කෑන්ද කොල නැද දාල තලලා එක්කගෙන ඉන්නම් මේ දෙරට චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් බ්‍රේකින් පස්සේ අද සිංහල අලුත් අවුරුද්ද දවස හෙට නමුත් අද අපි පරණ අවුරුද්ද දවසේ ඉතින් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් එක හැමදාම ඕගොල්ලෝ එක්ක ඉන්නවා සචිනි අපි අලුත් අවුරුද්දට එන්නකො සචිනි ළඟට වරෙන් ආයා සුදා මට අර මේ හඩු ගඳ එන්නේ නැතුව හරි අමාරුයි ළඟට නෑ නෑ මිනේ නෑ මං කියන්නේ මේ සෙන්ට් එකට මං කියන්නේ එහෙම මෙයා ලස්සන සෙන්ට් එකක් නෑ අල්ලන්නේ අල්ලන්නේ ඔය සචිනි එන්න බොරු වැඩනේ ඔයා දන්නව මං හිතුවා ඔයාට කොච්චර කතා කියලා තියෙනවද වැලිගඩවල් දෙයක් එකට එකතුරාම කියද වැලිගඩවල් දෙකයි අලුත් අවුරුද්දේ දෙකයි හරි මේ සියලු දෙනා අපේ මේ ඉන්න අපේ ආදරණීය කලා ශිල්පීන් ඒ වගේම අපේ ඩ්‍රීම් ස්ටාර්ස්ලා අපේ මේ පැති ලිටල් ස්ටාර්ස්ලා මේ ඩ්‍රීම් ස්ටාර්ස්ලා මේ සියලු දෙනා ලංකාවේ ඉන්න ජනප්‍රිය තරු ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනා ආදරය කරන තරු ඒ වගේම තමයි ගොඩක් කාර්ය බහුල තරු නේද සජින් කියන්නකෝ සජින් ඉතින් ඔව් ඉතින් කාර්ය අපි අර අරියත් එක කතා කරේ නෑ තිස්ස මහරාමී ඔව් කියන්නකෝ සජින් කියලා මේ අපි අරියත් එක කතා කරේ ඔව් ඒව සාමාන්‍යයි නගරදී සජිනි ඔව් මේ තිස්ස මහරාමී කිරිත් එක කතා කරේ නෑ කතා කරේ නෑ ඉතින් ඔයාලට අලුත් අවුරුද්ද සුබයිද මොනවාද වැඩ කටයුතු ඔව් අලුත් අවුරුද්ද සුබයි දෙරණත් එක්ක වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා ඒ වගේම මගේ අලුත් ගීතයේ පටිගත කිරීම ඉවර කරා දැන් ඒකේ විෂුවල් එකට ලෑස්ති වෙනවා ඒවත් එක්ක වැඩ කෙරෙගෙන යනවා ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා ශ්‍රී ලංකා වාසී ප්‍රේක්ෂක සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. හරි අපිත් එහෙමම ප්‍රාර්ථනා කරමු. මේ රගපාන අවස්ථාවක් ලැබුණා නේද? ඒ වගේම තමයි මාදව. ඔව්. නේද? අවස්ථාව කියන්නේ. රගපාන අවස්ථාවක් ලැබුණා නේද? ඔව්. ඔයාට දැන් ඔයාට මෙතන දැන් අද කාවින්ග ඉන්නවා ඊට පස්සේ කෙෂාන් ඉන්නවා. ඔයාට නියන් ඊළඟ චිත්‍රපටිය හරි ටෙලිනාටි හරි ප්‍රධාන චරිතයට ඔයා තෝරගන්නේ ඉදින්නේ කවද? කෙෂාන් අයියෝ. අම්මා. ඔයා ජීවිතේ වරද්ද ගන්න යන්නේ එතර කියලා මම කියන්නේ. ජීවිතේ පටන් ගන්නකොට වරද්ද ගන්න හදන්නේ. වරුත්තේ අඩ ලලලි ආපඩෝ වගේ වොයිස් එක ආපඩෝ. අයිය ආපඩේ කරුද? තෑගි දෙමුනේ. හරි අපි මේ සියලුම කලාකරුවන්ට මේගොල්ලෝ කාර්ය බහුල කලාකරුවෝ ලංකාවේ ඉන්න. කවුද කියන්නේ? ඉතින් නැද්ද? අපිට නම් වැඩ නැහැ. හරි මේම කරන්න අපි දෙරණේ තියෙන සියලු වැඩ කටයුතු ඔයගොල්ලන්ට දෙනවා මොකද හරි. කාර්ය බහුල කලාකරුවෝ ඉතින් කාවින්ග ඒ වගේම අපේ ඔක්කොලම නම්බසින් කියමු තාරුකා මහේෂි ශනුද්‍රි ශනුද්‍රි කේෂාන් බ්‍රෝ මාසෙට්ටෝ මල්ලේ හරිද ඒ වගේ මුදේෂ් මනීෂා පූර්ණ මහේෂි නේද හන්සනි හන්සි ඒ සියලු දෙනා ඔයාල දුක් වෙන්න ඔයා මේ වැඩසටහනේ පටන් ගන්න ඉඳන් කතා කරලා තාම වාටේ ළමගේ නම් මතක නැහැ ඉතින් හොඳයිනේ කොල්ලා හරි සියලු දෙනාට සුබ පතනවා නම් තවත් ඉස්සරහට හොඳ නිර්මාණ කරන්න මේ කලා ශාස්ත්‍රයේ හොඳ වැඩ කටයුතු කරන්න අපේ රටට හොඳ දේවල් දායාද කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සචිනි බෙදන්න සචිනි දෙන්න තෑගි දෙන්න උක්කන රිදෙන්ඩ දෙන්න ඒ වගේම පේශලයි මේක අවස්ථාවක් කරගන්න අපි සියලු දෙනාම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට කලාකරුවන් වෙනුවෙන් ඒ වගේම සීලම දෙනා වෙනුවෙන් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය. එමයයි ඒ වගේම තමයි අපි දෙරණ චැම්පියන්ස් ස්ටාර්ස් කියලා කියන්නේ සචිනි අපිට අවුරුදු 5ක් විතර එක දිගට කරගෙන එනවා. 2014 ඉඳන් නේද? සිංහල මුස්ලිම් දෙමළ ඒ වගේ බර්ගර් මැලේ කියලා කිසිම ભેදයක් නැහැ චැම්පියන්ස් ස්ටාර් වරනවා. සීලු දෙනා අපිට දකින්න හැම තැනකදීම මේ ප්‍රෝග්‍රෑම් එක ගැන නේද? ලොකුවට අගය කරනවා සචිනි අපි තුන් දෙනාම ඒ වගේම අපේ සීලුම දෙනාව ඒ වගේම තමයි වයස් බේදකින් තොරව
මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. ඒ වගේම තමයි විශාර්ද මනෝජ් පීරිස් මහත්මයා. අපේ මනෝජ් අයියා එන්නකෝ මනෝජ් ළඟට. වරෙන් මගේ අම්මා. රෑකට වාහනේ පිටිපස්සෙන් යන්න බෑ. කොල්ල බය වෙලා කැලේ පයින්නවා. ඉතින් එහෙම වෙනවා. ඒක පස්සදාසෙ කියමු. ඒ කියමු. තෝදි අම්මා දෙන්න උම්මා කච්චි. උම්මා කච්චි. අලුත් අවුරුදු උම්මා එක. ඩයිවිස වෙලා ඉන්නේ බලාගෙන. හරි. හරි. ඉතින් මනෝජ් අයියා මේ සියලු දෙනා අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්න අපේ බෑන්ඩ් එකේ සියලු දෙනා ඒ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියමින් අපේ ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා මේ දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ගායනා කරන්නේ කාවින්ග සමගින් හන්සනි. පන්සල් කන්දට සිරස නමන් ඉරදෙයෝ එවිත් නව දාසක් මන් ගමරට එනවද පාදරින් රන් එළිය අරන් රන් එළිය අරන් Yeah, check this out.
wala puri wasanawa lanne yukule ude ninda gihin hiti erabadu enerila yeah yo bro this is Vishu, happy new year.